මගේ දේශපාලන සන්නාමය මගේ දේශපාලන නායකයා වෙන කවුරුත් නෙවෙයි මහින්ද රාජපක්ෂ. මම මහින්ද රාජපක්ෂට කරන්නේ අසීමිත ආදරය. මගේ දේශපාලන ගුරුවරයා බැසිල් රෝහණ රාජපක්ෂ මම එතුමාට කරන්නේ අසීමිත ආදරය. අද මම දෙලවක් අතර ඉන්න මිනිහෙක් හැටියට අද මම ඔබට ප්‍රකාශ කරන මේ තීන්දුව මගේ මහින්ද මහත්තයාටවත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණටවත් දෙහිවීමක්වත් විරුද්ධ වීමක්වත් නෙවෙයි. මේ රට සැප්තැම්බර් 21 වෙනිදා මගේ උපන්දිනය දවස. සැප්තැම්බර් 21 වෙනිදාට මේ රට බාර දෙන්නේ කාටද කියලා ප්‍රශ්නාර්ථ ඉදිරියේ මිනිස්සු ඉන්නවා. ව්‍යාපාරිකයෝ ටිකේ ඉන්නවා. රටට ආදරය කරන මිනිස්සු ටික ඉන්නවා. දේශපාලනේ අපි අහලා තියෙනවා කියලා තියෙනවා දේශපාලනේ සදාකාලික මිතුරුවොත් නැත සදාකාලික හතුරුවොත් නැත. අපිට ඔබට තියෙන සැබෑ දේශපාලන ප්‍රතිවාදියා කවුද? ගමේ භාෂාවෙන් කිව්වොත් අපේ දේශපාලන හතුරා කවුද? AVP එකයි සජිබි. හරිනේ. අපිට පුළුවන් මේ කඳවුරු දෙකට යන්න. අපිට පුළුවන් මේ කඳවුරු වෙනුවෙන් හිටගන්න. අපිට බෑ. අපිට හිට ගන්න බෑ. එහෙමනම් අපි මේ රටේ ඉදිරියට යන ගමන ජනතා විමුක්ති පෙරමුණට 22 වෙනිදා උදේ රට දෙනවද? උදේ කියන එක හවස දන්නේ නැති වැඩිපුර කතා කරන සජිප්ට 22 වෙනිදාට රට දෙනවද? මේ කය නායකවරුන්ට රට දෙනවද? රට වෙනුවෙන් තීන්දුවක් ගන්නවා. නිසා ඔබට අහුම්කම් දීලා රටට අහුම්කම් දීලා මම ඔබේ මතයට හිස නමමි. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාව මේ රටේ ජනාධිපතිවරයා හැබැයි මම ඔබෙන් ඉල්ලනවා පොහොට්ටුවට මහින්ද මහත්තයාට බැසිල් මහත්තයාට කිසි කෙනෙක් වචනයක් කියන්න ඉඩ තියන්න එපා. ඒක කරන්න එපා. මම අද හවසට ඔබ ඉල්ලපු මගේ ඉල්ලීමට මම ගත්තු තීන්දුවත් එක්ක පක්ෂයත් එක්ක කතා කරනවා. අපි එකට එකතු වෙමු. අපි එකට එකතු වෙලා මේ සම්බන්ධයේ මහින්ද මහත්තයා කියන්නේ අපිට තාත්තා කෙනෙක් විතරනේ රටට තාත්තා කෙනෙක්. ඔබ හිතන්න එපා ඒ තාත්තාව මම තනි කරයි කියලා. තනි කරන්නේ නැහැ. මේ ගන්න තීන්දුව ඔහුවත් ආරක්ෂා කරන තීන්දුවක් බවට පත් වෙනවා. ඒ වගේම මම මෙන්න මේ ඉන්න මේ දේශපාල ධාරාවේ ඉන්න මේ නායකෝ ටිකත් එක්ක පළවෙනි පොරොන්දුව ඔබට දෙනවා. අනිවාර්යෙන් නියත වශයෙන් කරුතර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරනවා. අපි අනිවාර්යෙන් කරුතර දිස්ත්‍රික්කය රනිල් වික්‍රමසිංහව ජනාධිපතිවරයා කරනවා. ඒ දිස්ත්‍රික්කයේ ජනිතන් දාවන් දෙනවා. ඒ වගේම රටේ ජාතික මෙහෙවර අපිට හොඳට ඡන්ද ගන්න පුළුවන්. සංවිධානය කළ පුරුදුමයි. දෙවුන්දර තුඩුවේ ඉඳන් පේදුරු තුඩුවට වෙනකන් මේ මැතිවරණයේ මෙහෙවන වගකීමත් රොහිත අබේමුණුවත් බාරගන්නවා. ඒ විතරක් නෙවෙයි මගේ අම්මා අවුරුදු 87ක් මේ ඉන්න ඔක්කොම වගේ ආගෙන කාට කෝප්පයක් බීලවත් කරක් කාපු අය. එයා මට 2015 දී කිව්වා උදේ උඹ මහින්ද මහත්තයව දාලා ගිහලා නම් ගෙදර එන්නවා. මගේ ගෙදරනුත් ඒ අනමාව නෝන කිව්වා. හැබැයි මේ වෙලාවේ මගේ අහිංසක අම්ම කිව්වා පුතේ උඹ ගිහිල්ලා රනිල් ජනාධිපතිව දිනවන්න උඹට කරතේ. ඒ නිසා මේ තීන්දුව ටික ගත්තේ ගත්තා වගේම ඉදිරියේදී මේ මැතිවරණය ජයග්‍රහණය කරලා මේ ඉන්න දේශපාලන නායකයන් වත් ඔබවත් ආරක්ෂා කරන්න රෝහිත අබේමුණුවන්ට ඔබත් එක්ක හදවතින් ඉන්නවා කියන කාරණාව ලබා දෙන්න. සුභ දිනක්.